Hello guys, welcome back to my YouTube channel. On among other day vlog එකක් කරගෙන ඔයාලා ගාවට ආවා. ඉතින් කොහොමද හැමෝටම? උදේට කන්නේ තම හදන්නේ අද කඩල කන්නේ. කඩල කීතියෙන් ටෙම්පරාදු කරලා තියෙන්නේ අම්මා උදේ හදලා තිප්පේ. මම කන්න අරගෙන මං ගොඩක් ගත්තා මං ඔච්චරයි කන්නේ. ඊට පස්සේ මං ඒ ටික මෙයා බලාගෙන ඉන්නවා. එල මං හිතුවේ නෑ කයි කියලා. ඒ වුණාට කෑවා. මෙයාම ඊට පස්සේ ඉපිගානම කෑවා. මං ඊට පස්සේ කාලි වෙරි හින්දා අතින්ම කැවුවා එක එක. අරයත් බලාගෙන ඉන්නවා. ඩෝරත් බලාගෙන ඉන්නවා. ඩෝරා නම් කොහොමත්ම කන්නේ නැහැ. එයා ඒ කෑවේ දැන් අරයා කනවනේ. එකට එක කරන්නේ මේ වගේ සීනයක් තමයි යාගේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ටත් කඩල කැවුවා. අලමයි අද තනිකර ෆුඩ් බ්ලොග් එකක් වගේ තියෙන්නේ. හොදේ දවසම කාප් එක විතරයි කරේ මොකද කොහෙවත් ගියෙත් නැහැ ගෙතට වෙලා හිටියේ. ඒ හින්දා ඉතින් හදන කෑම ටික ඔක්කොම ගත්තා. හරි එළවලු බතක් හදන්න යන්නේ අම්මකෝ රම්පෙ කොලයක් කඩන් එන්න කියලා. ඊට පස්සේ ඉතින් ඒකත් ගිහින් කඩාගෙන ආවා. බලන්න මෙයා හොඳටම නිදි. මෙයාට කොහොමත් නිදිම තම අපේ ටෂීනං මහර විදියට නිදි නිදි තමා. එයාට ගාන්ට මේ කොට්ටයක් ඕන නිදාගන්න. නැත්තම් නින්ද යන්නේ නැහැ. ගාන්ට රෙද්දක් හරි හොයාගෙන එනවා නිදාගන්න. හරි දැන් එළවලු බත් හදන්න යන්නේ. කැරටුයි කරපිංචායි රම්පෙයි ලුණුයි ලීක්ෂුයි හදන්නේ. අපි එළවලු බත් හදන විදිය පෙන්නන්නම්. අරයාට පොඩ්ඩක් බඩිකිනි වෙලා මගේ දිහා ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් එයාට බිස්කට් එකක් දුන්නා. ඒක දුන්නට පස්සේ ඒක අරගෙන එයා යනවා පාඩුව අරගෙන ගිහිල්ලා එයා හිමීට එක කනවා. ඔය මං කිව්ව යනවා යා. හරි දැන් අපි ගැස් කුකරේට දාගත්ත සුදුළුණුයි සේරයි ඔක්කොම ඉඟුරුයි තලපු ඒවා දාලා තෙල් එක පොඩ්ඩක් රත් කරගත්තා. ඊට පස්සේ ඉතින් කෑලි මිරිසු දාලා බත් එක දාලා කවලම් කරගන්න තියෙන්නේ. ඕවා ටික දාන්නේ පස්සේ. ඕවා ටිකේ ලුණු ටික දානවා. ලුණු කරපිංචි ටික දාලා හොඳට තෙල් ටිකේ රත් කරලා ඊට පස්සේ තමයි බත් එක වතුරත් එක්ක දාලා. උගල හැමදාම දන්නේ හදන්නේ අපේ අම්මා හදන්නේ එහෙමයි. ඒක පටරහයි. මෙයා මං උඩින් තිබ්බ මොකද දැන් අයියාව හරිද දැන් මෙයාට යන්න බැරි වෙන්නේ. මං ඊට පස්සේ තිබ්බා බලන්න ගාව මේගොල්ලෝ දඟලන විදිය. පොඩ ඔය විදියට ඔය ඇඟට පණින්නේ ටොබීගේ. එයාට ඕනේ අයියා ගාවට යන්න අරගලොන්ට කලින්. ඒකයි ඔහොම කරන්නේ. අයියා අච්චාරුවක් ගෙනාලා තිබ්බ පට්ටම රහයි කවලන් එකක් ගෙනාලා තිබ්බේ. ඕගොල්ලොත් අච්චාරු එකේ හොදියක බොනවද? මම නම් බොනවා මාම්බෝ. ඒක නම් ඒක වෙනම රසයක්. ඒක මං ඉස්කෝලේ කාලේ අපි ඉස්කෝලේ ඉස්සරහ හිටියා. එයාගෙන් අච්චාරු අරගෙන මේ අචාරක කනවා. ඒක බොන්නේ නෑ ඉතින් අචාරු බෑකේ ගෙදර ගෙනාලා බොනවා. ඒ තරමට පෙරේතයි. ඔගලත් එහෙමනේ. ඔගලත් එහෙමනේ. හී හී කියන් 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 ලැජ්ජ වෙන්නේ පාලමයි. විවෘත වෙන විවෘත වෙන වරක ගෙඩියක් අපේ ගහේ ඉදිලා තියෙන්නේ. වරක කොස් ගහේ වරක ගෙඩියක් ඉතින් දැන් කඩන්න හදන්නේ අයියා. කොස් ගහේනේ වරක නැත්නම් මේකද මුල හැටි. කොස් ගහේ වරක ගෙඩියක් ඇවිල්ලා. හරිද අපි දැන් ඒක කඩන්න යන්නේ. මායි අයිය මම තමයි ගායන්නේ මොස්ගෙලි ඉදුනහම මර්ගගෙඩි. I know අම්මා උකට බත් එක දාලා කියන්නකෝ. මට එක ගන්න බැරි වුණානේ. හරි ඊට පස්සේ දැන් බත් එක පොඩ්ඩක් ලාවට තැම්බේගෙන එනකොට වතුර ටිකක් අර චුට්ටක් වගේ තියෙනකොට ඔන්න මේ කැරට් ටිකයි ලිස් ටිකයි දාගෙන තියාගන්න තියෙන්නේ. වතුර චුට්ටක් කිය වතුර නැති වෙන්න ඕන. හරිද අර ලාවට වගේ තියෙන්න අන්නේ වගේ. අපි වෙජිටේරියන් වුණාට ඉතින් අරගොල්ල වෙජිටේරියන් නෙමෙයි යන්නේ. ඉතින් ඒගොල්ලොන්ට අද සොසේජස් තෙල් දාලා දෙනවා. සොසේජස් ටික එකත් මම බැත්තා. අම්ම හැපැත්තේ අලහොදි හැදුවා. අද කන්නේ එළවලු බතුයි අලහොදි විතරයි. හරි වරක ගෙඩියක් ගිදිලා ළමයි මාරම සුවඳයි පිටිපස්ස. දැන් ඕක කඩන්න යන්න හදන්නේ. ඉනිමග තියලා තමයි නගින්නේ. ඉතින්
අපි ඩිනි ගමක තියලා නැග්ගොත් උස නෑ. අයියා ඉතින් උසේ ඉඳ එයාට ඩිනි වගේ තියලා කඩත හැකි. ඒක පොඩ්ඩක් කාලා අර පොඩි රවුමක් වගේ කුරුල්ලෝ කාලා. ඒ හින්දා ඉතින් සුවඳ වැඩි. පිටිපස්සට යන්න බෑ අපේ ගෙදර. මාරම සුවඳයි. ඊට පස්සේ ඉතින් ඒක කැපුවා. ආ ඔය තියන්නේ අපේ පිටිපස්සේ තියෙන කාබර අංක ගහ. මො මාරු විදිහට තියනවානේ සමහරක් ආයෙ මේ කුණු වෙලා වැටෙනවත් එක්ක අපි ඉතින් කඩල ඔය අහල් බලයිට දෙනවා. හරි වරකා එක කඩන්න යන්නේ. මම දැන් අච්චර දවල්ට අම්ම කෑම හැදුවට වරක ගෙඩිය කැඩුවත් හරි මම වරක කාලා කාලම දවල්ට කෑවේ නෑ. මම ඒ තරමට වරක ගෙඩිය කාලා ඇයි සුදු කරන්න දුන්නාම අර වරක මදුළු ටික ගන්න ඕන නේ. ඉතින් ගන්න ගන්න පාට කඩට දෙක තුන යනවා. ඉතින් එහෙම කාලා කාලම මම බත් කෑවේ නෑ අත දවල්ට අච්චර කෑම එකක් හැදුවට. හරි දැන් කඩන්න යන්නේ. ඔන්න තියෙනවා අපේ ගහේ වරකා. වරක ගෙඩියයි කොස් ගෙඩිය අඳුරගන්නේ සද්දෙල. ඔන්න බලන්න කයිය කියලා දෙනවා මම දන්නේ නැහැ ඉතින්. ඔන්න සද්දේ. ඒකේ නදුර. මොන්නේ? ඒකෙන් තමයිලු. හොඳේ මම නම් දන්නේ නැහැ. හරි ඔන්න වරක ගෙඩිය. ළමයි ඔය මේ සුවඳ විඳින්න දෙන්න තිබ්බනම් ඔයගොල්ලන්ට තිබ්බහැනේ. අන්න තියෙනවා දැන් ඉතින් කොහොල්ල ටික ඔක්කොම මේවා කරලා මදුරු ටික ගන්න ඕන. මදුරු ටික ගන්නෙ අයියා. අපි ඒක බෙදා ගන්නවා. අයියා මදුරු ටික ගන්නවා. මම තමයි ඔය කොස් හැට ටික අයින් කරන්නේ. ඒ අය කොස් හැට ටික ඇතුළ අපිට වෙනම වෑංජන එක හදන්නත් පුළුවන්. කොස් හැට වෑංජන එහෙම නැත්තම් කිරි කොස් හදනකොට කොස් හැට දාලා හදන්න පුළුවන්. ඒතකොට මාරහයි. ඔය තියෙන්නේ මදුළු. අර හරක් කනවා කියනවා නේද ඔය මදුළු වලට අමුතර ඔන්න ඕවා. ඒව රහයියනේ. ඒවනම් අපි කනවා. අයිය අයියයි කනවා. ඒවත් වරක වගේම රහයි. ඒක තමයි ඔය හරකුත් කන්නේ. අපේ අයියා ඒව ගලවල මට දෙනවා කන්න කන්න ඔය හරකන් හරකනික. ඊට පස්සේ ඉතින් ඔය ටික හොමම සුද්ධ කරලා බාස්කට් එකට දාගත්තා. අපි අර කොසර ගන්න පුළුවන් ටික වෙනම බාල්දියකට දාගන්නවා. නැත්නම් ඊට පස්සේ ඔක කපලා ඉවරනාට පස්සේ වෙන වෙනම හදාගන්නවා ඒක. හරි දැන් ගලෝලා ඉවරයි. අය තියෙන්නේ ඔන්න තියෙනවා අපේ ගහේ වරකක්. ඉන්න මම පෙන්නන්නම්. මෙහෙම පෙන්නන්නේ ඔයගොල්ලන්ට. ඔය තියෙන්නේ හරි. ඉතින් දැන් මම වෙනම් බාස්කට් එකක් අරගෙන ඇටයි මදුළුයි වෙන වෙනම අයින් කරගන්නවා. නැත්තම් ඉතින් ඕක අපි දැන් කාට හරි කන්න දුන්නත් ඇටේ නිකන් විසික් කරන අපරාධනේ. ඒක මොකක් හරි වෑංජනයක් හදාගන්න පුළුවන්නේ. හරි අද රෑට තෝසේ. හරිද? හරි ඊට කලින් කනවා මම යහපෝෂ හදාගෙන. මම මේ යහපෝෂ කන්න ආසයි. අර ගොඩක් වතුර දාලා ඕගොල්ලොත් එහෙම දර ගුලි වලට ගුලියට අමතරව මම ඒකට ආසයි. එක හදාගන්නේ මේ කේතලේ තියෙනවා. ඉතින් මම කේතලේ කොහමද තිබ්බා එළිය කුස්සියේ තිබ්බේ. කේතලේ තිබ්බා මේ කෝපි එකක් හදාගන්නත් එක්කම උණු වතුර ටිකට අර යහපෝෂ ටික දාලා සීනී ලුණුයි දාලා ওই විදිහට දියාරු වෙන විදිහට හදාගන්න. ඒතර මොකටම රහයි කන්න පුළුවන් පට්ට විදිහට. හරි ඊට පස්සේ ඉතින් කෝපි එකත් හදාගත්තා. තෝසේ තෝසේ රෑට හදනවා නම් අර පැය තුනකට පිපෙන්න තියන්න ඕනනේ. දැන් වෙලාව කොහමරි 4යි වගේ එහෙම වෙන්න ඇති. එතකොට අපි ටක් ගාලා ඔක පිපෙන්න දාලා තිබ්බා මේ පැකට් එකත් එක්ක. ඒක ලේසි ඔහොම කපලා පැකට් එක දාලා ඔක ඇතුලේ තියෙනවා මේ අර පැකට් එකක. ඒක ඊස්ට් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අර වෙන මොකක් හරි කියලා කියන්නේ. ඔක ඊස්ට් තියෙන්නේ. ඊට පස්සේ ඕක අර දාලා ටිකක් ඇල් වතුරෙන් දාලා පිපෙන්න තියන්න ඕනේ පැය තුනක් වගේ. ඔන්න ඔය වගේ දාලා අපි ලන්ච් ෂීට් එකකින් වහලා තිබ්බා පිපෙන්න. ඊට පස්සේ ඉතින් අපි පැය තුනකට පස්සේ ඇරලා බැලුවා. අර ලොකුවට ලොකු වෙලා ඒක අර පිපිලන ඉතින් තියෙන ඔය තියෙන්නේ. ඊට පස්සේ ඔකට පොල් කිරි ටිකක් දාලා අර දියාරු වගේ වෙන විදියට අනා ගන්න ඕන. අර තෝසේ එක ගන්න මිශ්‍රණේ ඒ විදියට ඔක දියාරු වෙන විදියට ඔය විදියට අනා ගන්න ඕන හොඳට. අනාගත්තට පස්සේ ඔය තියෙන්නේ ඔන්න ඔය වගේ වෙන විදියට හදා ගන්න තියෙන්නේ. මං කිව්වේ අද තනිකර ෆුඩ්ස් තියෙන්නේ. හරිද? හරි ඊට පස්සේ ඔය විදියට තෝස එක හදාගන්න තියෙන ඕම රවුම් කර කර. ඇත්තටම රහට ආව. හොඳේ මේක මේ මං හැදුවා කියලා කියනෝ නෙමෙයි ඇත්තටම රහට ආවා. හරිද?
ඊට පස්සේ ඉතින් ඕක ඔහම අනිත් පැත්ත හරවලා බැලුවා. මම ඇත්තම කියන්නද මම පළවෙනිින් ගත්තේ නෑ වීඩියෝ එක හරියට චොර වුණොත් කියලා. ඒ වුණාට ආවානේ ලස්සනට ආවා. හරි ඊට පස්සේ ඉතින් ගත්තා ඔය තියෙන හතපු ටික. ඊට පස්සේ ඉතින් මම ඕක හදන අතරතුර අම්මා හැදුවා හොද්ද. ඒක නම් මාරමරහයි. ඔය තියෙන අම්මා ඕකට ඔක්කොම දාලා තිබ්බා. කැරට්, වටක්කා, බෝංචි ඔක්කොම දාලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අම්මා ඕක හදන අතරතුර මම පොල් ගෑවා. අර මිරිස් එක හදන්න කොළපාට මිරිස් එක. ඊට පස්සේ ඉතින් මම පොල් ගාලා ඊට පස්සේ අවු මිරිසුත් අරගෙන සුදු ලුණු දැම්මා. මං වැඩි දෙයක් දැම්මේ නැහැ. අවු මිරිසුයි සුදු ලුණුයි පොලොයි කරපිංචායි එකට ලුණු දාලා රස බ්ලෙන්ඩ් කරා. ඇත්තටම මං හිතන්නේ සම්බෝල රහ බ්ලෙන්ඩ් කරාම වෙන්න ඇති. ඕක මාරම විදිහටම රහට ආව. දෙහි ටිකුත් දැම්මා. දෙහි ටිකුත් දැම්මා. ඔකත් ආවා රහට කොළපාටට ආව. මට ඉතින් බ්ලෙන්ඩ් කරනවා ගන්න බැරි වුණා ළමයි. හරිද? ඉන්න මම පෙන්නන්න. ඔය තියෙන්නේ රහට ආවා හොඳේ. ඊට පස්සේ ඉතින් ඕකත් බෝල් එකකට දාගත්තා. ඊට පස්සේ ඉතින් ඕක හද හද ඉන්නකොටම හදලා බෝල් එකට දානකොටම ළමයි කරන්ට් එක ගියා. හරිද? ඊට පස්සේ මම ඉතින් බෙදාගත්ත ඔය තියෙන්නේ මොහරම රහයි. හරිද? රස පාටයි ඉරේ පේන්න. ඊට පස්සේ ඉතින් කරන් ගියා වුණාට ඉතින් ලයිට් එක දාගෙන කෑව උගලට පේනවා ඇති දුම යනවා. ඒ තරමටම අර රස්නේ ඔය හදලා ගත්තා විතරයි. ඊට පස්සේ ඉතින් ඒකත් කාලේ ඉවර වෙලා ආව ඉතින් අපි තාත්තේ වු 50ක් හරිද මගේ නම ගාලේවල තියෙන්නේ. ඔකම අතේ දාගෙන අයගලන්ට පීරන්න තියෙන ඒක ඇත්තටම හොඳයි. ඩෝරට හරි සනීපයි ඔක පීරනකොට අර ඇඟත් එක්ක වෙනවනේ. ඩෝරට ඕම ඩෝරගේ පීර පීර හිරියා ඉතින්. හෙට බර්ත්ඩේ ඩෝරගේ. අමං කලින් වීඩියෝ එකේ දැම්මා ඩෝරාගේ බර්ත්ඩේ කියලා. මට සමහරක් අය දාලා තිබ්බා අනේකි මගේ අයියාගේ බර්ත්ඩේ එක අනේ මගේ බර්ත්ඩේ එක ගාලා ඔන්න හැමෝටම හැපි බර්ත්ඩේ හොඳේ හෙට. ඊට පස්සේ ඉතින් මෙයාගේ පීරලා ඉවර වෙලා ටොබිගේ පීරන්න ගත්තාම ටොබි හිතන්නේ ඒක සෙල්ලම් බඩුවක් කියලා. ඕක පීරන්න දුන්නේම නැහැ. බලන්නකෝ. ඒක සෙල්ලම් බඩුවක් නෙමෙයි. සෝද බුද්දේ. ගහනවා. ඕක දුන්නෙම නැහැ පීරන්න දෙන්නෙම නැහැ. එයා හිතන්නේ මාකට මස් කට්ටක් කියලා වෙන්න ඇති ඒකම ඉල්ලනවා. ඊට පස්සේ අම්මව කරගෙන ඔළුවට තියාගත්තා. හරිද? ඔයි කරන් ගියාම වගේ ආතල්ලට කරනවා අයියා මයිති. දැන් ටොබිට හොයාගන්න බෑ කියන්නේ ටොබි දැක්ක තියෙනවා අම්මගේ ඔළුවට. ඒ උනට එයාට බය ඇති ගන්න අර අම්මගේ ඇඟට තියලා. ඊට පස්සේ ඉතින් මෙයාගේ පීරුව මෙයාට හරි ආතල යට නින්දත් යනවා. එයාගේ ඉතින් හොඳට පීරුවා. තාත්තා ඉතින් බල බල ඉන්නවා. එයානේ එව්වේ ඉතින්. ඊට පස්සේ ඉතින් කරන්ට් එකම හිටියා. ආද හීරෝස්ටා ග්‍රෑන්ඩ් ෆයිනල් එක බැලුවද? මං සපෝට් කරපු එක්කිනා තමා තින්නේ. හිහිහි ඔගොල්ලොත් යරනේ සපෝට් කරේ. ඊට පස්සේ ඉතින් නිවුස් ගියානේ අතුරුතුර ටග්ගල් වොෂ් එකක් දාගෙන දත් මැදගෙන ආවා. රෑට දත් මදින්න ඕන ළමයි. මේ රෑට දත් මදින්නකොට උදේට දත් මදින්න පරක් වුණාට ඒක අවුලක් වෙන්නේ නැහැ. මම නම් එහෙමයි. දැන් ඉතින් ඊය හුය ගාගෙන ඉන්න පහ හරිද? හයි දැන් වෙලාව 10යි කාලයි. හරිද? මට නිදිමතයි. හරිද? ඇඟ හොදගෙන ආවනේ ඒ හිඳ ඇනුන් යනවා. ඊට පස්සේ ඉතින් කොන්නේ පීර ගත්තා. තෙල් ටිකකුත් ගාගත්තා. ඇඳම පාටනම් බුලක් ගන්න එපැයි. බොරු බොරු. රෑට මොකට වෙන්නද? හරි මගේ සමරක හල තිබ්බ කොණ්ඩි තදට ගොතුවාමද රෑට හොඳ ලූසට ගොතුවාමද කියලා මම දන්නේ නැහැ. මම ගොතන්නේ ලූසට. ගොඩාක් ලූසට. ඊට පස්සේ ලූසටත් ගොතලා ඉවර වෙලා ඈනුන් යනවා ළමයි. මම මේ වීඩියෝ කරන්නේ වෙලාව බල බල. ඔය මගේ හැබැයි තමයි වෙලාව තියෙන්නේ. හරි දැන් බොඩි ක්‍රීම් එක ගාගන්න හදන්නේ රෑට ගාන. ඊට පස්සේ ඉතින් ඒකත් හොඳට ගාගත්තා. එකත් ගාලා හරි සනීපයි රෑඩ ක්‍රීම් ගෑවහම අම්මෝ දැන් මට නිදාගන්නම හිතෙන ඉන්නවට මං ෆයිනල් එක බලලා නිදාගත්තේ. හරි ඊට පස්සේ ඉතින් මගේ ෆේස් ක්‍රීම් එකත් ගාගත්තා. ආ මේ පාර A-levels ලියන අය මේ වීඩියෝ එක බලනවා නම් හොඳට එක්සෑම් එක ලියන්න ඕල් ද බේස්. මට කමෙන්ට්ස් දාලා තිබ්බා අක්කි එක්සෑම් එක මේ පාර මල් ලියනවා හැම කියලා. ඔන්න ඒ හැමෝටම තමා මම විශ් කරේ හොඳට එක්සෑම් එක ලියන්න හොඳේ. එහෙනම් තැන්ක් යූ වීඩියෝ කිව්වනකම් බැලුවට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බයි.